කමිතු මෙන්දිස් කියන්නේ සුවිශේෂ ක්‍රීඩකයෙක්. හැබැයි කමිතු කියන්නේ අවස්නාවන්ත ක්‍රීඩකයෙක්. 2016 යොවුන් ලෝක කුසලාන් තරගාවලියට කමිතු සෙල්ලම් කරනවා. ඒ අසලංක, වනිදු, අසිත, අවිෂ්කලායික. ඒ තරගාවලියට සෙල්ලම් කරන මේ දක්ෂ ක්‍රීඩකයා ගැන ලෝකෙම කතා වෙන්නේ අත් දෙකින්ම පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයා කියලා. ඒ තරගාවලියේ දක්ෂතාවයක ඊට වසර දෙකකට පස්සේ යොවුන් ලෝක කුසලානටත් සෙල්ලම් කරන්න වයස තියෙන මේ දක්ෂයා 2018 යොවුන් ලෝක කුසලාන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. ඒ තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට වැඩ පෙන්වන්න කමිදු සමත් වෙනවා. තරගාවලියේ වැඩිම ප්‍රහාරක වේගයක් රඳවා ගන්න ප්‍රතිකරු අතර ඉන්න කමිදු එතනින් පස්සේ දේශීය පිටියේ අවස්ථාව ලැබුණු බොහෝ අවස්ථාවල දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. දේශීය පළමුපෙළ පිටියේ කමිදුගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 61ක් විදිහට, ඒ ශතක 13කුත් අර්ධ ශතක 20කුත් එක්ක. හැබැයි කමිදුට ජාතික කණ්ඩායමේ දෙන්න තැනක් නැහැ. ටෙස්ට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා කණ්ඩායමෙක් එක්ක තරඟයක අවස්ථාව දුන්න අවස්ථාවේ කමිදු ලකුණු 61ක් ලබා ගන්න සමත් වෙනවා. හැබැයි තරඟයේදී කමිදු පන්දු යවන්නෙක් විදිහට එක පන්දුවක්වත් යවන්නේ නැහැ. එක් දින තරඟවලත් මේ වෙනකන් තරඟ 7ක විතරයි කමිදුට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ ගොඩක් අවස්ථාවල කමිදු අත් දෙකින් පන්දු යවන එක ගැන අවධානය යොමු වුණා මිසක් කමිදු කියන දක්ෂ ප්‍රතිකරුවා ගැන ලොකු අවධානයක් යොමු වුණේ නැහැ. T20 තරඟවලත් කමිදු කණ්ඩායමට ගන්න ලැබුණු අවස්ථා හරි අඩුයි. එහෙම වෙන්නේ කුසල් ජනිත් බහනුක වගේ සද්දහෙන හයේ පාරවල් කමිදු එල්ල කරලා නැති නිසා වෙන්නේ නැති. හැබැයි චරිත් අසලංක වගේ ගීමක් ඇදගෙන යන්න පුළුවන් හැකියාව කමිදුට හොඳටම තියෙනවා. ඒක එන්නේ ඇත්තේ පාසල් කාලේ ඉඳලම නායකයෙක් විදිහට කමිදු නිර්මාණය කළ නිසා වෙන්න පුළුවන්. පන්දු රැකීමේදීත් පන්දුව එල්ල කිරීමේදීත් කමිදු හරිම වේගවත්. ඇත්තටම කමිදු කියන්නේ අංග සම්පූර්ණ ක්‍රීඩකයෙක්. හැබැයි මිනිස්සුන්ට මතක කමිදු කියන්නේ අත් දෙකින් පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයා කියලා. එතෙන්දී පන්දුවේදී ලොකු දෙයක් කරන්න බැරි වුණොත් කමිදු කියන්නේ අසාර්ථක ක්‍රීඩකයෙක් කියලා තමයි මැනෙන්නේ. අත් දෙකින්ම පන්දු යවන සුවිශේෂ හැකියාව නිසාම කමිදුට තියෙන අනෙකුත් හැකියාවන් යට වෙලා කණ්ඩායමේ තන හිමි නොවන දක්ෂයෙක් විදිහට තමයි කමිදු අපිට හඳුන්වන්න පුළුවන්. කුසල් ජනිත් දිගින් දිගටම අවස්ථාව දුන්නම අසාර්ථක නම්, ධනංජය සිල්වාට T20 තරඟ රටාවට අවශ්‍ය විදිහට ඉනිමක් ගොඩනගා ගන්න බැරි නම්, ලෝක කුසලානයේදී කමිදු කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා කරලා දැම්මින්නම් විශ්වාසය හැදුවා නම්, හොදෙව් තනතිරු උඩ ලෝක කුසලානයේදී අපිට වැඩක් ගන්න මේ සුවිශේෂී ක්‍රීඩකයාට හැකියාව ලැබෙන්න පුළුවන්. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.